හාය අලුනේ මේ අද අපි ඇවිල්ලා තින්නේ අනුරාධපුර රන්මසු උයනට. රන්මසු උයන විශේෂයන් දෙක තුනක් තියෙනවා මේ. අපි මුලින්ම ආවා මෙන්න මේ තැනට. මේක මේ ඉස්සර අපේ භාෂාවෙන් කිව්වොත් පූල් එකක්. පේනවනේ ඔයගලන්ට තනිකරම පූල් එක හැඩයකට තමයි තියෙන්නේ. ඉතින් මේ පූල් එකට දැන් අපි බහිනවා වගේ ඔන්න පඩි පෙළකුත් තියෙනවා. වතුර ආපු තැන් දෙක තුනකුත් තියෙනවා. අපි බලමු මේ වතුර ආපු තැන් දෙක තුනත් බලලා මේ කොහොමද මේකට ඇවිල්ලා තින්නේ කියලා බලන්න. මේ තියෙන්නේ මේ වතුර ආපු තැන්. මේ වෙලේ තමයි පූල් එකට වතුර ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ තින්න උඩත් වතුර ආපු තැන්. අඩි දැන් මම අඩි 5ක් විතර උසයි. සාමාන්‍ය ගානේ පූල් එකක් තමයි මේක. අඩි 5-4ක විතර උසට තියෙන ඉස්සර රජවරු නාලා මෙතෙන් තමයි තිබිලා තියෙන්නේ. අර මෙතෙන් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ කිව්වොත් අපි කිව්ව සබන් සෝඳ විලු ඒවා තියලා තියෙන්නේ මෙතෙන් තමයි. නාලි වෙරේලා මෙතනින් අරගෙන ඉදේවල් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ අවුට්පුට් එකකුත් තියෙනවා මේකේ. මේ තියෙන්නේ අවුට්පුට් එකකුත් තියෙනවා මේ. මේක දැන් මේ යටට වතුර බහින්නේ නැති වෙන්න ගල් තමයි ඒ දවස්වල තාක්ෂණේ හදලා තියෙන ගල්. මේකට මං හිතන්නේ ගල් දාලා මේ ඒ දවස්වල තියෙන සිමෙන්ති වගේ දෙයක් අතුරලා තමයි හදලා තින්නේ. මං හිතන්නේ මේ වලින් වතුර යන්නේ නැහැ. දැන් නම් ඒවා දිරාපත් වෙලා තින්නේ. අපි බලමු මේ රන්මසු වියනේ තියෙන තරදොරටුවක්. ඒ කියන්නේ තරදොරටුවක් කියන්නේ ඔයගොල්ලෝ දන්න ඇති පොඩ්ඩක් ඉන්ටර්නෙට්ේ සර්ච් කරලා බලුවන් පස්සේ මනසින් හරි තමන්ගේ ශරීරයෙන් හරි යන්න පුළුවන් තැනකට. ඒ මනස දියුණු කරගත්ත අයට තමයි ඉතින් යන්න පුළුවන්. අද මම ඔයගලන්ට පෙන්නන්නම් මේ තරදොරටුව ගැනත් මේකේ තියෙන ඉතුරු ටික ගැනත් පොඩ්ඩක් ඉන්න ඔයගලන්ට මම පෙන්නන්නම්. මේ දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතනට වතුර එන්නේ මේ හැපැත්තේ තියෙන වැවෙන්. මේ හැපැත්තේ ලොකු වැවක් තියෙනවා. මේ වැවෙන් වතුර ඇවිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ තියෙන මේ කොටුවෙන් පෙරිලා තමයි මේ මෙතන නාන තටාකයට යන්නේ. අපිට බැලුව බැල්මටම එක පේනවා මේ පෙරෙන. මං හිතන්නේ ඒ දවස්වල තාක්ෂණයත් එක්ක මොකක්ම හරි මේක ඇතුලේ රහසක් තියෙනවා. ඉතින් මේ පෙරිලා යන නැත්තම් මේ එකපාරට ජරා වතුර මෙහෙම එන්නේ. ජරා වතුර කියන්නේ ඉතින් වැවුලා තියෙන ඉස්සර තියෙන්නේ නැත්ති. ඉතින් හොඳ වතුර තමයි. කොහොම හරි දැන් මෙතනින් පෙරිලා තමයි මේගොල්ලෝ දැන් අපි කොහොම හරි පොඩ්ඩක් ඒගොල්ලන් දෙන්නේ තුන්දෙනෙක් ගැහුම පස්සේ කිව්වේ මෙතනින් පෙරිලා මේ නාන තටාකයට ගියා කියලා තමයි. මේක ඇත්ත නැත්ත ඉතින් අපි ඉතින් ඇත්තරම දන්නේ නැහැ. අපි බලමු තව තියෙන මොනවද කියලා. ඉතින් මේ දැන් අපි දැන් අර පූල් එක බලලා ඉවර වෙලා යනකොට මේ තව ඉස්සරහට යනකොට තවත් අපිට දැක ගන්න පුළුවන් වෙන තව පූල් එකක් තියෙනවා. අපේ මේ යාළුවෝ රංචුකුත් එනවා. ඔන්න අරෙන්නේ යාළුවෝ රංචුකුත් එනවා. අපි බලමු මේ තව පූල් එකක් තියෙනවා. ඒ වගේම වෙන්නේ නැති මේකත් මං හිතන්නේ ඉස්සර නාන තටාකයක් තමයි. අනිවාර්යෙන්ම විය යුතුයි. නාන තටාකයක් තමයි මේක. මේකත් නාන තටාකයක් තමයි. බලන්න මේ තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ මම සම්පූර්ණ වීඩියෝ දාන්න. මේ හැබැයි අර අපි බලපු එකට වැඩිය පොඩ්ඩක් ගැඹුරු ඇති. මේකත් අපි බහින්න නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුරා විද්‍යාත්මක දේවල් හින්දා ඒ පොඩ්ඩක් ගැඹුරු ඇති. මේකත් අඩි 5ක් විතර. දැන් අරක අඩි 4ක් විතර අපි පොවනවා. මේක නම් හොඳටම පොවනවා. සයිස් එකේ තියෙන මේකෙත් තියෙනවා. අරගේ තියෙන ඔක්කොම ෆීචර්ස් ටිකත් මේකේ තියෙනවා. උඩහෙන් ඔයගන්න පේනවා ඇති අර වැව් බන්ට් එක. වැව් බන්ට් එකෙන් වතුර මෙතනට අරගෙන මෙතනින් තමයි පූල් එකට ඇවිල්ලා තියෙන්නේ. පූල් එක මේ අවුට් එකකුත් තියෙනවා. මේ බලන්න මෙතන වලක් තියෙනවා. ඊට පස්සේ පූල් එකෙන් වතුර වැඩුණා පස්සේ යන්නත් මෙන්න මෙතනින් වලක් තියෙනවා. මේ මේකෙන් වැඩි වතුර ටික යනවා ඇති. බලමු තව තියෙනවා මේකේ. මේ එක දවසින් බලලිව ගන්න බැරි එකක් තියෙනවා. මෙතන තියෙනවා මේ
ඔගන්ට පේනවා ඇති ඇත්තුන්ගේ කොටපු ඇත්රූප ටික පේනවද? ඇත්තුන්ගේ මේ රූප ටිකක් පේන ඔගලන්ට මේ තනිකර ඉන්නේ ඇතෙක් පේනවා ඇති. ඉස්සර මං හිතන්නේ දැන් අපි ওই චිත්‍ර අඳිනවා වගේ ඉස්සර මිනිස්සු කරලා තින්නේ මේ ගල් වලින් කැටයන් කරලා තින්නේ. අන්න හිතන විදියට එහෙම තමයි. ඉස්සර මිනිස්සු චිත්‍ර තැඳලා තිනවා ওই සීගිරිය. ඒ වගේ දේවල්. අපි තව බලමු මේ. ඒ කියන්නේ දැන් මේකේ තිනවා පැටි දෙකේම ඒ වගේ රූප කොටලා මේ පැත්තයි අර පැත්තයි දෙකම ලස්සන්ට. ක්‍රියාව පවතින තරු දොරටුවක් කිව්වොත් හරි. දැන්ට නම් ඉතින් කවුරුත් ඉන්නවත් දන්නෙත් නෑ මේක සක්‍රිය කරගන්න පුද්ගලෙක්. මං හිතන්නේ හැබැයි මේක සක්‍රිය කරගන්න පුද්ගලයා ඇති සමහර විට. මේක හැබැයි මේ ජනප්‍රවාදේ නම් කියන්නේ මේක මේ ranmasu යනේ මේ සිටියමක් කියලා තමයි මේ ජනප්‍රවාදේ හැසිරෙන් කියන්නේ. කට්ටිය ඒ වුණාට දැන් බැලු බැල්මට පේනවා මේක සිටියමක් නන් නෙමෙයි මේක සලකුණු තියෙන තරුදොරටුවක් කියලා. විශ්වයෙන් අපේ විශ්වයෙන් එහා ලෝකෙට වෙනත් ලෝකයකට නැත්නම් වෙනත් මානයකට යොමු වෙන්න පුළුවන් දෙයක් කියලා සමහරු විද්‍යාත්මක උපකල්පනය කරලා තිනවා. ඉතින් මේක තමයි මට ඕගලන්ට පෙන්වන්න ඕන වෙලා තිබුණේ. ඕගලන්ට බලා ගන්න පුළුවන් අනුරාධපුර ranmasu uyanata aawot meka tiyena tana ogolot ævilla balanda meka addene karanawa nan godak hondai den lankawē kavurut meva addene karanne man dannoma danna taramin nan kavurut me gana wediye unanduwak dakkannit nae unanduwa dakkana ayak godak innawa eka nisa poddak me gana unanduwak dakkala me gana hewwot apita tava dewal හොයා ගන්න පුළුවන්. අපිට තව ඒ කියන්නේ දැන් ලංකාව සාමාන්‍යයෙන් ඉන්නේ ලෝකේ නිකන් අන්තිම තත්ත්වෙන් වගේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වුණාට ඉස්සර නම් ලංකාව තිබිලා තියෙන්නේ රාවණාගේ රජුරුවන්ගේ කාලේ. ලංකාව තමයි මුළු ලෝකෙම ෆස්ට් එකට තියලා තියෙන්නේ කිව්වොත් හරියටම හරි. දැන් මේ අපිට පරණ දේවල් දැක්කම පේනවා. ඒක මේ ගලක් උණු කරලා ගල් ඇතුලේ නිධානයක් හංගන්න පුළුවන් තාක්ෂණයක් ඒ දවස්වල තිබිලා තිනවා. ඒ කියන්නේ ගලක් වගේම නිර්මාණයක් කරන්න පුළුවන් ඒ වගේ තාක්ෂණයක් ඉස්සර තිබිලා තිනවා. ඉතින් ඒව දැක්කම පස්සේ අපිට තේරෙනවා මේ ඒ කාලේ කොහොමද කියලා. කොහොම වුණත් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. thank you මේ වීඩියෝ එක බැලුවට. අපි යනවා. බයි. මේ ඉන්නේ මගේ සහෝදර දෙන්න. හරි. බයි. තැන්ක් යූ.